විදුවියන්ස්ලා හැම කෙනෙක්ටම අයිබෝන්. බ්‍රේක් ද බියඩ් කියන හෑෂ්ටැග් එක යටතේ නිරෝෂන් ඩික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග තමන්ගේ සමාජ ජාල ගිණුම්වලට වීඩියෝස් එක් කරලා තියෙනවා අපිට පහුගිය දවස්වල දැක ගන්න ලැබුණා. මොකද්ද මේ බ්‍රේක් ද බියඩ් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පුද්ගලෙක් අපිලිවෙලට රැවුල් වවාගෙන කොණ්ඩෙ වවාගෙන ඉන්නවා නම් ඒක අපි හඳුන්වනවා බ්‍රේක් අප් බියඩ් කියලා. මොකද සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක් බිඳවැටුනහම කොල්ල රැවුල් වවාගෙන අපිලිවෙලට තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඕක පදනම් කරගෙන තමයි බ්‍රේක් අප් බියඩ් කියන ඉඩියම් එක එහෙමත් නැත්නම් රෝඩිය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් බ්‍රේක් ද බියඩ් කියලා කියන්නේ ඕකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. කෙනෙක් නව මුහුණුවරකින් වඩාත් හොඳින් තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙනවා කියන එක තමයි බ්‍රේක් ද බියඩ් කියලා කියන්නේ. ඉතින් මේ බ්‍රේක් ද බියඩ් වීඩියෝස් කරලියට එන්න පටන් ගත්තේ 2017 වසරේ IPL තරගාවලියේදී. රවින්ද්‍ර ජඩේජ තමයි බ්‍රේක් ද බියඩ් වීඩියෝ එකක් මුලින්ම අප්ලෝඩ් කරේ. ඊට පස්සේ ශිකර් ධවන්, රෝහිත් ශර්මා සහ හාඩික් පාණ්ඩ්‍යා ඔබට මේ පේන විදිහට ඔවුන්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරලා තිබුණා. ඊට පස්සේ ඉන්දියා කබඩි කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙකුත් බ්‍රේක් ද බියඩ් වීඩියෝස් අප්ලෝඩ් කරලා තිබුණා. ඔවුන් කියන්නේ තමන්ගේ ඩ්‍රෙසින් රූම් එක වෙනස් කරලා නව ජවයකින් යුතුව තරග බිමට අවතීර්ණ වීමට සූදානම් කියන එක තමයි මේ බ්‍රේක් ද බියඩ් වීඩියෝ එකකින් දැක්වෙන්නේ කියලා. මෙවර IPL තරගාවලියේදී ශිකර් ධවන් ඇතුළු ක්‍රීඩකයන් කීප දෙනෙක් මේ බ්‍රේක් ද බියඩ් චැලෙන්ජ් එක කරලා තිබුණා. ඉතින් ආසියා කුසලානයේදී නව ජවයකින් තමන්ගේ දස්කම් වඩාත් හොඳින් පෙන්වන්න සූදානම් කියන එක තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ බ්‍රේක් ද බියඩ් චැලෙන්ජ් එක තමන්ගේ සෝෂල් මීඩියා පේජස් වලට එකතු කරලා අපිට පෙන්වන්න හදන්නේ. ඉතින් අපි ඔවුන්ට සුබපතමු මෙවර ආසියා කුසලාන තරගාවලියේදී වඩාත් හොඳින් තමන්ගේ දස්කම් දක්වන්න හැකියාව ලැබෙන්න කියලා. හැබැයි දැන් සමහරුන්ට රැවුල කැපුවාම එච්චර ලස්සන නෑනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ විනෝදාත්මක පෝස්ට් කීපයකුත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ෂෙයා වුණා. ඒ වගේම විරාත් කෝලීට කරපු අභියෝගය 2017 වසරේදී ඔහු ප්‍රතික්ෂේප කළා. මොකද රැවුල කැපුවාම ඔහුට කැත නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් බ්‍රේක් ද බියඩ් හෑෂ්ටැග් එක යටතේ මේ බ්‍රේක් ද බියඩ් චැලෙන්ජ් එක කරලා බලන්න. ඉතින් ඔන්න විදුත් බ්‍රේක් ද බියඩ් චැලෙන්ජ් එක කළා. බලන්න විදුට මේක සෙට් වෙනවද නැද්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම ඔයාලා දන්න දේවල් තව අලුත් තොරතුරු තියෙනවා නම් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. channel එක subscribe කරලා විදුගේ page එකට like එකක් දාලා විදුවියන් කෙනෙක් වෙන්න. ඒ වගේම bell icon එක click කළොත් ඔබට විදු අලුත් video එකක් දාපු සැනින් දැනගන්න පුළුවන්. එහෙමනම් අලුත් කතාවක් එක්ක අපි ආයෙත් දවසක හම්බ වෙමු. ගිහින් එන්නම්.